දෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහා කාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවිය දැන්.ෂ අද ලියන්නේ එකසිය අසූ නවවැනි ටෙලිවැැකිය ජනමාධ්‍යය මර්ධනය සහ මරාදැමුූ මාධ්‍යවේදින් ගැනයි ලියන්න හිටියේ. තුවාල සිදු කළ අතුරුදන් කළ මාධ්‍යවේදින් ගැන ලියන්න සූදා නම්බුවත් මේ ඊයේ මාධ්‍ය ඔස්සේ විකාශූ මාතෘකාවා ගැන ලිවීම කාලෝචිතයි කෙලා හිතුවා එනිසා මාධ්‍යවේදීන් ගැන ලියන එක ඉදිරියට තියන්නම්. මේ රට අද ලෝකයේ ඉදිරියේ නැතිබැරිකම හොරකම දූෂණය අතින් අන්තීමටම හැල්ලුවට ලක්වෙලා ඉවරයි හොඳ විදේශ රටකින් එ නියෝජිතීන් පවා මේ රටම හැල් ලුකරමින් කතා කරන තැනට අත්ද මේ රට ඇද වැටිලා ඇද වැටිලනෙමේ ඇද වැට්ටු හොදේ නිලධාරීින් සහ මැති ඇමතිළගේ හැසිරීම් ගැන එක දවසන් දෙකින් සමහර විට මුණගැහිලා පැෙන් දෙකෙන් තේරුම් ගන්ට විදේශ රාජ්‍යතාන්ත්‍රකින්ට දැන් හැකියාව ලැබිල තිබෙනවා සාමාන්‍ය ලෝකයේ දියුණු රටවල එක් අපූරු ලක්ෂණයක් තමයි වෙලාවට වැඩකිරීම අපිටත් අරපුංචි කාලේ කටපාඩම් කරවපු කවියක තියෙනවනෙ නේද. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා කියලා නේද. අකරු කිරල්ල කොහොමුණත් ඔය දෙකවත් හරරිට කරගෙන තියෙන්ට පෑ නේද. දැන් බලමු මොකද වුණේ කියලා. ඌ. දකුණු කොරියාවේ ආපදා සහන පදනමේ සභාපති චෝසුංලි ලංකාවට ඇවිත්තින්නවා. ඒ අපට උදව්කරන්ට පුළුවන් ක්‍රම ගැන කතා කරන්න. මේ වත්මන් අර්බුදයෙන් ගොඩ එන්ට ඒ අයගේ සහය ලබාදෙන්ට දැන් ඔහු සමග සාකච්ඡාවක් තිබුණේ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශේදීන්. ඇමති අනූප පැස්කවල්් සමග ම් ඔගේ සවහර නිලධහරරිින්ද ඊටෙක් වෙලා තිබෙනවා. චෝසුන් ලී හරියට වෙලාවට ඇවිත් හිටිය. අපේ උන්දලා පැයභාගයක් පමාවෙලා. හොඳේ ඔහු ඒ පැයබාගේ පමාව ගැන ඇමති පැස්කුවල්ටත් නිලධහරින්ටත් හරි අපූරු උත්තරයක් දුන්නේ එලං හගන්ටක උත්තරේ ඉල්බන්මන් සිගන් අජිකෙද? ඒ විනාඩියක් රක්සා කරනට ැරුවත වෙලාව විෂිද. කොරෙන් භාෂාවෙන් චෝසුන් ලී කළ කතාව එවලේම සිංහලට පරිවර්තනයක් වෙලා තියෙනවා විනාඩි පහක් ප්‍රමාද වනත් පැයභාගයක් ප්‍රමාද වනත් මම එහෙම අයට කැමති නෑ කෞුද මෙහම කිව්වේ? චෝසන්ලි මම එහෙම අයට කැමති නෑ. පොරොන්දු වුණු වෙලාවට එන්ට බැරි අය බොරුකාරයින්. නමයට නම් හමුවෙන්න පොරොන්දු වනේ නමඇයි තිහට ආවොත් එයා බොරුකාරයක. මම ඒ වගේ අය මුණ ගැසෙන්ට කැමති නෑ. බොරු කියන මනුස්්‍යයාගේ හිත ඇතුළේ වැසිකිලියක්වත් හදන්ට එපා කියලා එංගලන්ත කියම නත් තිබෙනවා කියලතුන්. සභහපති චෝසුන්ලි අපේ උද ලබ ළංඟතියාගෙන, මූන බලා ගෙනම දීලා අතැරිය නත ඇනේද? ජ ොගු සක්තම? න්ත කිය තියවා කෝජිම්බරන සරම් භවමෙන පංශිල් චිචිමරක් හැබැයිඉති එහම බොරු කියනයගේ හිත ඇතුලි වැසිකිලි හැදුවන මාරතොගයක් හදන්න පුළුවන් රටක් මේක හොඳේ ශ්‍රී ලංකාවේ අපට බොරු කියන එක මේ නිකම් බත් කනවා වගේ වැඩක් කියලත් මේ දකුණු කොරයානු සබහපතිච්චෝ සුංලි කියල දැම්මි නැත ? <mankind> <atestas> <tricanaves> ජාතියක් හැටියට ඔබ ලැච්චවෙන්ටෝනිේ ලත් කිව්වා. ඔබට මේ කපටිකම ුවංකකම මේ බොරුව නැතිකරගෙන වෙලාවට වැඩකරන්ට බැරිනම් විදේශ රටවල් එක බිස්නස් බෑ කියලත් කිව්වත්. මත එක්වරම මතක්කුණේ. ඕල්වස් බ්‍රේක් ඩවන් වගේ හැමදාම ඒ කාලේ නිරන්තරෙන්ම පමවෙච්චි ජනාධිපති නෝනකෙනෙක්ව. හොඳ වෙලාවට ඒ කාලේ රාජ්්‍යනායිකාව මනගැහෙන්ට මේ චෝසුන් ලිහෙම ඇවිල්ල නෑ. හොඳේ ඒ කාලේ ආවනන් තම වැඩි. කොහොම වුණත්න් රටක් ලෙස විදේස් රටක පුරවැසියෙක් මේ විදියට කතා කරන තැනට පත්කළ සියල්ලු දෙනාම ලැජ්ජවෙන්ට ඕනේ හිඟනකම හොරකම වංචාව මදිවට වෙලාවට වැඩක් කරගන්ටුවත් බැරිකම ඇත්තටම මේ රට තවත් හැල්ුවට ලක්කරන සාධකයක් බවට පත්වෙලා තිබෙනවා ඊට අමතරව ඔය චෝසුන් ලී තවත් අපූරු කතාවක් කිව්වා ඒ තමයි අය මේ ෆ්‍රශ්ණය අපේ රටටත් තිබ්බා එ වෙලාවේ අපේ රටේ ජ තමන්ගේ කන කර ගෙදර තිබුණු රත්තරන් ආදිය රජයට බාර දුන්නා. අපි බරකිරලා නම්ගම් එක්ක එකතු කරලා අපේ රන් සංචිත වැඩිකරගෙන නය ප්‍රශ්නය බේරගත්තා. ඊට පසුව ආපසු ඒ රත්තරං නැවත ජනතාවටම දුන්නා. ඒම කරන්නට හැකිවුුණේ අපේ රටේ ජනතාව දේශපාලලක්නිංව විශ්වාස කළ නිසයි. ඔන්න අහගන්නකෝ ඒ චෝ සුන්ලී කියපු කතාව එහෙ කළේ ජනතාව එහෙම රත්තරන් ගෙනල්ලා දුන්නේ අපේ රටේ ජන අපේ රටෙන් මේ වැරදුනාා දකුණු කුරියාවේ ජනතාව දේශපාල නක්ඥිංව විශ්වාස කළ නිසයි කියලා චෝසුන් ලි කියනවා. අනේ මිස්ට. චෝසුන්ලි වෙරිස්ොරි චෝසුන් මෙහේ එහෙම මේ දවස්වල දෙෙන්ට රත්තරං ඇත්තෙත් නෑ. මොකද අපේ කන කර රත්තරං කෑමකන්ට ඕ සල්ලි හොයාගන්න උගසට තියලා තියෙන්නේ නික මිට. චෝසුන් යා මේ අපේ සෙට්ටක ගැන තාම හරියට දන්නේෙ නෑ. හරිද. කිරිගන්න රටටගේන එළහරකවත් තමන්ග කරගෙන ඒකත් ආයේ විකුණංකන සෙට්ට එකක් මෙහෙ ඉන්නේ.ස්ුනාමයට ගහගෙන ගිය ගෙවල් හදන්න ලෝකෙ වටෙන් ආපු සල්ලි පිල්ලි ගහපු දේශපාල්ලක්නින් ඉන්න රටක් මේක මිට. චෝසුන්ලි. තමන්ම බැංකු කඩලා තමන්ම නිර්දෝෂ වන්න කමිටුදාන පොරොවල් ඉන්න රටක් . ඊටත් අමතරව කෝච්චයේ මාලකඩපු උන්ද ලතුන් ඔය වැදගත් තැංවලට ආපු රටක් මේක ඉතිං කොහොමද චෝසුන්ලි මේ රට ගොඩගන්නේ රත්තරම්බාඩු එකතු කරලා දුන්නොත් ඉතිං දුන්නම තමයිහොන්ඳේ මි. චෝසුන් ඒමනම් අපි සුනේ සුන්වෙනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා මොකද මේ රටේ ජනතාව දැන් මේ දේශපාල් ලක්ඥිංව විශ්වාස කරන්නේ නැත එසේ පවසමින් ඒමනං ඉතින් තෙලිවවැ කියිය ස කර නම් ಹොದೆ.